සාකච්ඡා කර එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ වගේම අපි කණ්ඩායම වමේ දේශපාලන පක්ෂයත් එක්ක කතා කරා අවසානයේදී එකගතාවයකට ආවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දීපු සියලු කණ්ඩායම එක්ව වෙලා එකට තරම් කරපු කියන ස්ථාවරයට ආවා මහින්ද රාජපක්ෂ අපි කවුරුත් ආදරය කරන නායක මම අදටත් එතුමාට ගරු කරනවා එතුමා වේදිකාවට නැග්ග පක්ෂය 2.5% ප්‍රතිශතයට කඩන් වැටුණා අපේ මිනිස්සු කලකිරිලා හිටියේ. හැබැයි ඒ කල අර ආණ්ඩුව කඩන් වැටිච්ච වෙලේ ආර්ථික වශයෙන් කඩන් වැටිච්ච වෙලාවේදී අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආණ්ඩුව දුන්නම අවුරුදු දෙකමාරක් තුල මේ රට ගොඩගන්න එතුමා කටයුතු කළා. ඒක ඔබතුමාලා අපි හැමෝම දන්නවා. අද කෘෂිකර්මය අද පොහොර සහනාධාරය සම්බන්ධව අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි කැබිනට් එකේ ගත්ත තීන්දුව. අද වැඩිහිටි දීමනා දෙන්න පෙන්ෂන් එක වැඩි කරන එකේදීම මේ ඔක්කොම පෞද්ගල කාලේ අපි ක්‍රියාත්මක කළා කැබිනට් පත්‍රිකා දාපු දේවල් තමයි අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. හොඳයි කවුරුව හොඳ දෙයක් කරනවා නම් ඒක කරන්න ඕනේ. හැබැයි ඉදිරියට මේ අය මීට වඩා වෙනස් දේවල් කියලා බලයට ආපු අය ඒක ක්‍රියාත්මක කරලා පෙන්වන්නත් ඕනේ. අපි ආණ්ඩුව ගන්නවට වඩා මම නම් විශ්වාස කරනවා ඒ අයට අපි දුන්නා නැත්තම් හැමදාම අපිට චෝදනා කරනවා අර කිව්වා වගේ හොරු 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 කිව්වා ඒකට උත්තර දෙන්න ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා දැන් උගණ්ඩාවට අරපු සල්ලි ගේනවා නම් ඒක ගේන්නත් අවස්ථාවක් තියෙනවා මහා බැංකුව හොරකම් කරා නම් ඒකට උත්තර දෙන්නත් වෙලාවක් තියෙනවා දැන් ඒවට අපි දීලා තියෙනවා ඒ නිසා ඒව කරන්නේ AIT ඩයරලා අපි ඔබතුමාලා තේරුම් ගන්න මම පොඩි උදාහරණයක් දුන්නේ අපි හැමතිස්සෙම ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රට ගැන හිතලා ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න තීන්දු කරේ රට ගැන හිතලා පක්ෂ ගැන හිතුවට අපි නිහඬ වෙලා ගෙදෙට් වෙලා ඉන්න. හැබැයි එතුමා මේ රට ගොඩ දාපු විදියට ඒ ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යයි කියන විශ්ව ගෙන යා යුතුයි කියන විශ්වාසය තුල අපි එතුමාට වැඩ කරා. නැතු අපි UNP උනේ නැහැ කවදාවත්. ඒ නිසා එතුමා ස්වාධීන අපේක්ෂකෙක් විදියට ආව අපිට එක්කව වෙලා වැඩ කරන්න පුළුවන් වුණා. දැන් මේ වෙලාවේ තියෙන අපි පරාජයට පත් වුණා. රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. ඒක දීලා තියෙනවා දැන්. එහෙමනම් මෙතනින් මේ මැතිවරණයේදී අපේ ඉලක්කය වෙන්න ඕනේ ශක්තිමත් විපක්ෂයක් හදන එක. සජිපේ වෙනම ඉල්ලනවා. අපි වෙනම ඉල්ලනකොට අපිට ආණ්ඩුව හදන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. බොරුවට අපි ආණ්ඩුව හදනවා. අපේ අගේ මැතිවරු පත් කරනවා කිව්වොත් වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඔක්කොම මොකද මේ රටේ මේ මැතිවර ප්‍රතිඵල දිහා බැලුවම 142යි හම්බුනේ අනුර කුමාර දිසානායක 158ක් විරුද්ධයි ලංකාවේ සමස්ත ඡන්ද පදම දිය බලපුවාම 120,000 ඡන්ද නොදීපු අයයි විරුද්ධව පාවිච්චි කරපු අයයි ඉන්නේ ඒගොල්ලන්ට තියෙන 152යි එතනත් අපි ඉදිරියේදී ඒ නිසා මේ කාරණා ගැන බලනකොට අපිට ශක්තිමත් විපක්ෂයක් මොකද අපි සජිපේ එක්කව වෙන්න බෑ අපිට එහෙම වෙන්න පුළුවන් කමකුත් නැහැ අපි අපේ වාමාංශික බලවේගයත් එක්ක අපි කටයුතු කරන්න ඕනේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා අපිට මේ නායකත්වය දෙනවා අපි කණ්ඩායමේ මේ තෙන්දගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණය මොකද ආසන්නම අපි කොහොමද එක්කහුව වෙන්න පුළුවන් එක සිලින්ඩරේ ලකුණ. ඒ නිසා ඊයේ වෙනකොට අපි තීන්දුව කරා සිලින්ඩරේ ලකුණෙන් අපි තරම් කරමු. අපි ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි කරලා නැහැ. හැබැයි මම විශ්වාස කරනවා ඒ නොදීපු කඳුරේ බොහෝ දෙනෙක් හිටියේ අපිත් එක්ක හිටපු අය. Pick me flash නිසා දැන් මගේ business එකම express.